Welcome back to our YouTube channel. Traveling Mira mini blog එකක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ. අද අපේ ගමන සුන්දර මහනුවර ප්‍රදේශයේ සීතල හන්තානේ සුන්දර කුරුළු පාරාදීසයට. Hanthana International Bird Park and Recreation Center. Location එක ගැන කිව්වොත් කැන්ඩි Hanthana Tea Museum එක ළඟ ඉඳලා මීටර් 400ක් උඩින් තමයි මේක පිහිටලා දෙන්නේ. මේ තැන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැනටමත් ගොඩක් දෙනෙක් ගිහින් තියෙන තැනක් වගේම තාමත් ආසාවෙන් යන්නේ ඉන්න මේ හැම කෙනෙක් එක්කම ෂෙයා කරගන්න ට්‍රැවලින් මිරා අපි හිතුවා. ඉන්න අපි එක්ක අපි ගිහින්ම බලමු. එන්ට්‍රන්ස් එක ළඟ අපි දන්න අමුත්තෙක් ඉන්නවා. දන්නවද බලන්නකෝ? ලොකු පොඩි අපි හැමෝම දන්න රියෝ. යමුද රියෝ එක්ක බස් රයිඩ් එක? මෙන්න මෙයා තමයි අපිව පිළිගන්න ඉන්නේ. ස්ටාර්ට් එකේ ඉඳන්ම ලස්සන ලස්සන චිත්‍ර ගොඩක් එක්ක තමයි අපි ඇතුළට යන්නේ. ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් දැක්කම අපි දෙන්න ෆොටෝස් ගන්නත් අමතක කරේ නෑ. ටිකට් කවුන්ට් එකෙන් ටිකට්ස් දෙකුත් අරන් යන් හන්තාන කුරුළු පාරාදීසයට. ඇතුළන තැනම අපිට කැෆෙටේරියා ඒරියා එකක් හම්බෙනවා. ඉතින් කොහෙගියත් කටේසර කරගන්න අයට නම් මේක හොඳ ආරංචියක්. Map of Hanthana International Bird Park. හැමදේම ඇතුළත් මැප් එකක් මේ ඒරියා එකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. අපි යන හැම වෝකින් පාත් එකකම ඩිරෙක්ෂන් එක මාක් කරලා තියෙනවා. ඔන්න ෆයිනලි දැන් අපි යමු කුරුළු බලන්න. මෙතනින් හැම කුරුල්ලු විශේෂයක්ම බෝඩ් එකකින් නම සහ ඔවුන්ගේ හැඳින්වීමක් සටහන් කරලා තියෙනවා. බලන්න වගේම කියවලා දැනගන්න තේ ගොඩයි. ගොඩාක් කුරුල්ලු ඉන්නවා. අපි දැකලා නැති ලස්සන ලස්සන ලොකු අය පොඩි අය මේ හැමෝම ගොඩක් ලස්සනයි. මේ ඔක්කොම කුරුල්ලෝ කුඩුවලට දාලා හිර කරලා තියෙන්නේ. කොච්චර රැකවරණය, කෑම බීම, පිප්පත් එයාලගේ නිදහස එයාලට නෑ.
ලස්සක ගැන කිව්වෝ මාරම ලස්සනයි. හන්තාන ලස්සන ගැන අමුතුවෙන් කියන දෙයක් නෑනේ ඉතින්. ෆොටෝස් ගහන්න ආස ගොඩක් දෙනෙක්ට ෆොටෝ ලොකේෂන්ස් වී පොයින්ට්ස් ගොඩක් තියෙනවා. ඇති තරම් ෆොටෝස් හිතේ හැටියට ගහගන්න පුළුවන්. එපා කියලා නෙමෙයි කියන්නේ. මට අපේ ඔනස්ට් රිවීව් එක තමයි මේ කියන්නේ. මම මේ ප්ලේස් එකට රේට් කරනවා නම් රේට් කරන්නේ ලයික් 10න් 5ක් වගේ. ඔයා මේ ප්ලේස් එකට ගියා නම් අපිට කමෙන්ට් එකක් දාන්න ඔයා 10න් කීයක් දෙනවද කියලා. අපි දෙන්නට නම් හිතුනේ it doesn't worth it. හැබැයි මෙහෙම රිවීව්ස් එක එක්කෙනාගේ වෙනුවට වෙනස් වෙන්න පුළුවන්. It is your review. ඒ වගේම තමා මෙතන තියෙන ලොකුම සර්ප්‍රයිස් එක එන ඔයාලට එයාලව ෆීඩ් කරන්න අවස්ථාවක් හම්බෙනවා. ෆීඩ් කරන්න කෑම එකක් සල්ලිවලට අරන් එයාලා කුඩු කරලා තියෙන කූඩුවකට ගිහින් පොඩි ටයිම් ඩියුරේෂන් එකක් එක්ක එයාලා එක ඉන්න දෙනවා. Thank you.
ඉතින් ඔන්න අපේ මේ මිනි බ්ලොග් එක මෙතනින් ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි ගිහින් එන්නම්. We will meet again. Bye.